යිබෝන් ඔබට සුබදාවසක් මගේ පහගේ වීඩියෝක මංගබට කතා කර ස්ලෝලනසලගෙන හමැත්තනන් ඉගනුම් දුබලතා ඇති දරුවන් ගැන ංගොට කතා කර. මම ඔබට කතා කලා කිව ඉගන තුනක් තුනක් තියෙන කලක් ඇවෙල්ලා කියවීම දුබලතාවේ ලිවීමේ දුබලතාවෙක් ගනිත ගැටලු විසඳීමේ දුබලතාවේ. ඒ අටත්තේ මංගබට කතා කරේ එක්කොටසක් එත්තර එං ඒ ඇවිල මම කතා කරේ කියවීමේ දුබලතාචි දරුවන් ගැන. මම කිවයි කියවීමේ දුබලතා දරුවන් යටතේ ඒක කොට්ට හතරක්. එකහෙම නැතන් ඒ දුරලතා පිළිබඳ ක්‍රමේද තුනක්්‍යයනවා. එක ැනඒ දුරලත හඳුනාා ගැනීමට. ඒ දුරලතාගෙන මං අ ඔබට පොඩක් හඳනලා දෙන්න. එක පලවනක තමයි ප්‍රාථමික ඩික්ස් ලේෙක්සිියාව එකන්නේ පලවෙෙනයක ඉලාඟ දිවිතිය, ඇට ්‍රවණසා දුෂ්ටි කියන. ඉතින් මේ හත්තරගැන අපි ඉදිරියේදිීපු අපපට ම සඳහන් කරන්න මොනමොනවාද කියනෙ එක පාත්ථමික දිවිතිීය ශ්‍රවණසා දුෘෂ්ටි. ති මෙම කියවීම දුරලතාවට අධරෝ මේ හත්තර බලපෑමක් කෙල්ලවෙනවා. අද අපි මේකින් ඇත්තරම බලන්ඩයන පලවෙනි අන්ගේ පලවෙනි කොටස වන ප්‍රාතිමික ටිස් ෙක්සිියාව කියනෙ එක තමයි මමෝබට අද හඳන්වා දෙෙන්න්නේ යන්න. ගේ පහුගේ වීජියක මං ඔබට සහනකයක ෆිල්ම් එකක් ගැනකැන් හිදි ෆිල්ම්ි එකක් ගැන තාාරය සමපය කියන එකේ ෆිල්ම් එකේ ඔබ දකිින් ඇති මේ ෆිල්ම් එක අ කඩා දරවා එක බලපපුය දන්න වෙතිේ කොඩා රුවට ඉගන ගන්න බැහැ එක ගොඩාක්ක අරු දුරකන්තිනය පන්තිය කොන්වෙන එක සමාජයෙන් කොන්වෙන එක මෙන්න මේ ඉගන දුබලතාවට අදාලව තමයි දරුවව එතන හදුන්නොයා දීර තියෙන්නේ. ති මම අද හදුනල දෙනන පාතිමික කොට්නාන්සේගැන පාථමිකයද සිදවෙන්නේ. මො මොල්ලයේ වම්පස මස්ථස්ක බාහිකයේ හටට ගන්නාව වෙන සූ තත්ත්වයන්. ඉති මේ නිසා තමයි මෙම ප්‍රාථමික ඩික්ස්ලෙක්සිියාව ඇතිවෙන්නේ. ති මේකෙදී සිදුවෙන සිදුවීම් කිපයක් තියන එකැනේදේ දරුවෙකුට බලපෑමක් වුන් හම සිදුවෙන සිදුවීම් කිහිපයක් තියෙන මේක සමහරවිට අපි සමාජයේ. ස ඒතමගේ මංකක බුද්ිමත්්මට බලපෑමක් එල්ලවෙන්න හැ කියලා. අපි සමාජයේ නැතැන් අපේ පන්තිකාරය තුළ හහිම නැතැන් ඔබේ නිවසේ දරුවවා බලනකොට මෙ වෙන දදුරලා තිනකට ඔබහි තඳටර ගන්නේේ ලමේ අපි කොච්චර ඉගන්නත්වැඩක් නැද සම්හරට මම දන්න මගේ යහරුව පහන්නවා හෙම නැතම ඳුරනයින්නවා. එගුලගේ දරු ගැන සහට කිය නම මෙයාට කොච්චරම ලොක ස්කුල දල උගන්නවා වෙන්න පුලන් මෙයායට කොච්චර කරත් වැඩක් නහැ අපි කොච්රියදන් කරත්ත රක්නම ඉන්නගන්නහැ. මේයාට ැහැ කියන්න හැබැයිතික් ඒගොලො පොහොතක්කර හිතල බැලවාදේ බාට බැඩිවෙන්නඩ හතුක් තියෙනවා ඒ කියනෙක නැතන් ඒ බැරිවෙච්ච තැනින් යාව ගොඩදාන්නන්නේ කොහොමද කියනෙක කිසිම දෙමාපිය හිතල තියෙනද කියනෙක් එකයි අපි සමාජයේ තියන දෙකන අපි සමාජ හිතන්නේ දරු හතර පස්සන එකනිව කරන මේ හත්තර දෙදනාමික හ සමාන විදන ගඩනු මේ හතර දෙනාම අර දරු හා සමානව දක්ෂ ව්ඩෝනේ. ඒකවෙන් නිනැහැ දැන් අපේ අතේ ඇගලි. හගත්තවනත් ක් න ක් න වෙනස්සන්න ගේ ම දරුවග ගත්තිකුණු වෙනස්සන්න පුළ හැරීම ස න්න ට ස්සන්න ලුව. ති මෙම දුරල තායින දරුවන්ගේ විශේෂම පලපෑනක තම අකරු හඳුනාගන්න බැහැතින් අකරු හඳුනාගන්න බැරි නිසානේ. අකුර දුනා ගැනීමක් බැරිනි සත්තම යටට කියවන්න බැරි. වගේම සංකයා හඳුනාගන්න බෑැෙන අකුර හඳනාගන්න බැෑකැන සංකය හඳනාගන්න ේදරන අක්ෂර වින්නනාශය ගැටලු තින ැන ඔබ දන්නවා සිංහල හෝඩි කෙන හරි සංකීරණ ඕන හෝඩියක්. එක ලේසින හැතියන දේවල් තියෙන අකුරු රටාවන් තියෙන ශබ්ද හරි මමාරුයි. හැබැයි ඉංගලිෂ් හෝඩිය එච්චට අමාරු නැහැලමයිට. ැයිතිඒ ාාවත්තේකේ රටවරටඒේ බලපෑමක්කෙල්ල වෙනවා. අපේ සමාජයකතතිම සිංහල අක්ෂර වින්නාසේ හරි මා ඉතින්ගේ ඒ උච්චරණ ගැටලු ඒ හඳුනා ගැනීම ගැල දුවන්ට බොහෝසේ බලපාන. වගේම ගනතවල තින මිනුම් අපිදුන් ටයිම් වෙලාව බලන්න හ එකන ටයිම ක් කියරදුරට ඒක තේරෙන්න්න. ඒ වනත වෙනතිෙනවා මිනුම් ගැන අවබෝධයක් නෑ. ගේම උපදෙසා වෙනත් කුසලතාව ගටලුවක් ගැටලු නක අප ද උපදස්තු වන ති අක ගානක් නෑ. හේ ඉන්නවර. මේ කනෙන් හල මේකනින් පිට කරනවාගකන තමට ධාරණය කරගැනීමක් නෑ. මෙම තත්වේ ද මේ කඇවිල්ල මේ කැන. මේක දැන් අප පාතිමික පාසරල දරුවට මේක බොහෝසම් බලපානන තම් පරපාස දරුවටක බොහෝසේම් බලපානවා. දක්ෂ පරපාස ගරුවරියයක් න මෙම තත්වේ පෙරපාසරිෙම් හඳුනා ගන්න පුළුවන් ගලට අනි දරුවත්ක සාපේක්ෂව. වැඩ කරනකට අයට තේරුම් ගන්න පුල මෙයා ස් ෝලදාන කෙනෙ ගන්න මෙ හට කියවීමේ හෝ ලිවීමේ දුරලතාවේ තියෙනව කියන හඳුනාගන්න පුළලන් එහමනඇතම ප්‍රාතිමික ිස් ලක්ෂාව තියෙනව කියලා හඳුනාගන්න පුළුවන්. එතකට ඒ අවස්ථාවේ හඳුනාගත්තනං එකට පිඩියම් කිරීමේ හැකියාව ප්‍රවනතාවේ වැඩියැන් හඳුනාගන්නෙ වනේ. අඩුකාල සීමාවග නිසා. ඉතින් මෙම ළමයිට තියන එක්කම ප්‍රශ්නය තමයි මෙන්න මෙනි ප්‍රශ්න. ර මෙවැනි ප්‍රශ්න තියකට යාට ඇත්තරම සමාජටයන්නත් බැහැ ඉස්සරහටයන්නත් බැති මෙම තත්ත්වයත් එක්ක මේ දරවා ප්‍රාථමික පාසලේ අධ්‍යාපනය ලබලා ඒකට අත්තවැලක් නොවීම හිටිියොත් එෙහෙ මෙ අත්යකට උපකාරයක් නෝනොත්ත එහෙ මොකදවෙන්නේ මෙයා උසස් පන්ති වලට මෙයාට යන්න බැහැ. සසස් පන්තිවලින් ඒහට ගිලෙන් ගන්න ගන සස් පෙල දක්වා යන්න්නඩ පොඩ්ඩක් අමාරුවෙන කරන මෙ ට අකුරුහන්තු නන්න බැහ ගනිත ගැටලු තියෙනමොට කියවන්න බැහැලිය අන්න්න බැැ උපදෙස් දරාගන්න පැහැති මෙවැනි ප්‍රශ්නත්යක මේ දරවාට ඉස්සරහට යන්න ටිකක් අමාර වේෙනවා. ඉති මේ ගොල්ලොන්ට තියෙන එකම ප්‍රශ්න තමමා මේ තැනින් එකන පාථමික පන්තිවඩි මේගොල ගොඩ බෑමක් වන්නේ නැත්තා. ඉස්සරහා පාසරට කිහිල්ලා. මේ ගොලන්ට වැඩ කරන්න අමාරු වෙන්වා. මේක සහරට පරාම්පරාගත වෙනවා කියලත් සඳහන් වෙනවා. හැබයි ස්තීරම කියන්නත් බැදරුවට මගකින්න්න තුළල නැත්තම් පරම්පරාවේ කාට හෝ තිබුණනානම්ම ප්‍රශ්ණගනි ගනීමේ දුරලතාවය තිබුණන ඒක දරවාටේ ජානවලි බලපෑමක් වවෙන්න පුළුවන්ගතට බොහෝ වෙලාටම ප්‍රාතිමක ඩික්රක්ෂාව බලපාන පිරිමිදරුවන්ට. කැහැන දරුවන් හැදන ප්‍රවණතාව අඩයි. අපි දකිවා සාන ඔටිසම් හයිපරක්ටියුන ගොඩක් බලපාන්න පිරිමිදරුවන්ට. ගැහැනුදරුවන්ට බලපන දකිනවා අඩුයි. ඉද කැනේ එක් කෙනෙක් දෙන්නෙක් දක්කෝත් මිසඳමගේ පාසලේ වුනත් තින්නේ ගැහැනුදරුව එක්කෙනයි. ඔටිසම් හැදිචදගේ ඒ වගේ තමයි මේතත්ත එකඇැනේ පිරිමි දරුවන්ට තම මේ ප්‍රවණතාවේ වැඩිවෙන්නේ. ඒබට තේරුන්ගන්න පුළුවන් ම ප්‍රාථමක මටම ඉන්න දරුවන්ගේ මට්ටම කොයි බගේද. ඒ ගොලන්ගේ මෙවැනි ප්‍රශ්න තිමුණු ොබටඒක හඳුනාගන්න හැකිබේවි. විශේෂයේ මොබ යයේ සමප ෆල්ි ැල අ ම ඔබට මේ නැවත නැවත මතක් කරන්න අපි කියන මරි ිත්‍රපට පෙන්න ිල්ි ැ. දරුවන්ට කෙසේ වෙතාත් අපේ ජීවිතතිරිගෙන ගන්නඩ ගොඩාක් දේවත් තියෙනවා.ඒ දරුවගේ හැඟීමේ දරුවන්ගේ සිතව විලිය දරුවට වෙච්ච දේව. ඒ හැම්ම දෙයක්ම දැම් එතන අකුරු කියවන්න බැහැකි කියන්නේ. එයට අකුර හඳුනාගන්න බෑන තෝරාගන්න බෑර ෆිල්මෙක ඔබ බැලුවත් තේ යායට සමාට ටීච උගන්නනවා. අක්කුරුයාට පේනෙ නටන මිනිස්සුවගේ මට මටත්තේ ෆිල්ම්ි එක බල ගඩක් කාලයක් නමුත්මට මතක තියෙනවගේ සහර දේව. ඒ අකුරු අයටඩපෙන නටන මිනිස්සු වගේ ඉතින් ඒ වගේ තමයි මේළමයිට කියවන්න බැරිවඩ හේතුවක් වෙන්න මීගොලු දකින්නේ ඒ පොත්තේ තියන දීවල්ලේ වගේ. ඒක එගුරන්ඩ බලපාන ප්‍රශ්න වෙන්න. ඉති මේ දරුවන්ට කරන්න දේවල් තියෙනවාමං ඉදිරිකාලේදී ඔබට සඳහන් කරන්න මෙම මට්ටමෙන් ගොඩ දාගත හැකේ කොහොමද ඔබට පියරගත් හැකේ කොහොමද කියරමං ඒදවල් ඔබට සඳහන් කරන්න ඉති මංක හිතන ඔබට මේ වීඩියයෙන් පැහැදිලිවෙන්න ඇති මෙම දරුවන්ගේ මට්ටම කොයාකාර දවන් හඳුනාගන්නේ කෙසේද කියනෙක් ඔබට පැහැදිලිවෙන්න ඇති කියලා ම හිත්තනෙනවා ඉතින් ඔබ ඔබට අදවසදේදේ තුළි මංහිද නඔබ දැනුවත් වෙෙන්න්න ඇතික යිතින් ඔබට ගොඩාක්ස්තුූති.